පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද ආරම්භ වෙනවා. අපි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ මේ මැතිවරණය සඳහා මේ රටේ අරගලයකින් පස්සේ පවත්වන පාර්ලිමේන්තු මැතිවරණය. එනිසා මේ මැතිවරණයේදී තරුණයින් විශාල ප්‍රමාණයක් දේශපාලන දායකත්වයක් ලබා දෙන්නට රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වෙන්නට සූදානමින් සිටිනවා. එනිසා මේ මැතිවරණයේදී තරුණයින්ට සහ කාන්තාවන්ට වැඩි ඉඩකඩක් ලබා දෙන හැටියට අපි දේශපාලන පක්ෂවලින් සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනට කැමැති. අඩුම තරමින් තමන්ගේ ලැයිස්තුවලට කාන්තාවන් දෙදෙනෙක්වත් මේ ලැයිස්තුව සඳහා දිස්ත්‍රික් ලැයිස්තුව සඳහා ඇතුළත් කරන්න කියන ඉල්ලීම පැසල සංවිධානය හැටියට කරන්නට කැමති. ඒ වගේම මේ මැතිවරණය සඳහා සියලුම දිස්ත්‍රික්කවලට තරඟ කරනවා නම් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ස්වාධීන කණ්ඩායමක් මුළු ලංකාවටම 260 දෙනෙක් ඉදිරිපත් කළ යුතු වෙනවා ලංකාවේම තරඟ කරන දේශපාලන පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායමකට. ඒ වගේම ස්වාධීන කණ්ඩායම් තරඟ කරනවා නම් ලංකාව පුරාම ඔවුන්ට වියදම් වෙන්නේ රුපියල් 522,000 පමණ මුදලක් තමයි මේ මැතිවරණයේ ස්වාධීන කණ්ඩායම් යෙදෙනවා නම් ඔවුන්ට වැය වෙන්නේ. මොකද ස්වාධීන කණ්ඩායම් වලට පමණයි එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් රුපියල් 2,000 මුදලක් අප හැටියට තැන්පත් කරන්න සිද්ධ වෙන එක. ඉතාම අඩු මුදලක්. දේශපාලන පක්ෂවලට කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ නාමයෝජනා ලබා දීම සඳහා. එනිසා මුළු ලංකාවේම තරම් කළත් 1,05,000 වගේ ප්‍රමාණයක් තමයි ස්වාධීන කණ්ඩායමකට වියදම් වෙන්නේ. ඒ වගේම ලංකාවේම තරම් කළොත් අපේක්ෂකෝ 260 දෙනෙක් තමයි ඉදිරිපත් කරන්න ඉඩකඩ තිබෙන්නේ. නිසා මේ 260 දෙනා අතරේ දේශපාලන පක්ෂ කොච්චර කාන්තාවන්ට ඉඩක් දෙනවද, කොච්චර තරුණයින්ට ඉඩක් දෙනවද කියන කාරණේ ඉතාම වැදගත් කාරණයක් වෙනවා. මේ මැතිවරණයේදී අපි 196 දෙනෙක් තමයි ඍජුව මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගැනීමක් සිද්ධ කරන්නේ. සෙසු 29 දෙනෙක් 225 සම්පූර්ණ වෙන්නේ ජාතික ලැයිස්තුව හරහා. නිසා ජාතික ලැයිස්තුව තෝරා ගැනීම පිළිබඳවත් සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ රටේ අල්ලස දූෂණය පිළිබඳව නීතියේ පාලනය පිළිබඳව විශාල සංවාදයකින් පස්සේ ජනාධිපතිවරයෙක් මේ රටේ පළවෙනි වතාවට සම්ප්‍රදායික දේශපාලන ධාරාවෙන් ටිකක් වෙනස්ව ජනාධිපතිවරයෙක් පත් කරලා තිබෙනවා. ඉන් පස්සේ මේ පත් පවත්වන පාර්ලිමේන්තු මැතිවරණය නිසා එයින් බැහැර සහ මේ රටේ පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්ය වන මූල්‍ය කළමනාකරණය, ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති සම්පාදනයට ඒ අවශ්‍ය විශේෂඥ දැනුම ගේන්නත් මේ ජාතික ලැයිස්තුව ඉතාම වැදගත් වෙනවා. නිසා දේශපාලන පක්ෂ ජාතික ලැයිස්තුව 29 දෙනා තෝරා ගැනීම පිළිබඳවත් දැඩි අවධානයක්, දැඩි සැලකිල්ලක් යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි ඉල්ලා සිටින්නේ මේ ජනාධිපති වර්ණයේදී අපි සාමකාමී තත්ත්වයක් පවත් ගන්නට සමත් වුණා. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ නාමයෝජනා ලබා දීමේ ඉඳලම දේශපාලන පක්ෂ අපේක්ෂකයෝ ඒ නීතියේ පාලනය පවත්වාගෙන යන්නට, සාමකාමී පරිසරයේ පවත්වාගෙන යන්නට මැතිවරණ කොමිසමේ උපදෙස් සහ උපමානවලට අනුගතව කටයුතු කරන්න ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. අපි ඉල්ලා සිටිනවා. මොකද මේ වාර අපේක්ෂකයන් 3,000 වැඩි ප්‍රමාණයක් තරඟ කරයි කියලා අපි හිතනවා. මේ මොහොතේ තියෙන දේශපාලන වටපිටාව අනුව නිසා විශාල අපේක්ෂක ප්‍රමාණයක්. ඒ නිසා ඔබ සියලුම දෙනා මේ රටේ දේශපාලන සංස්කෘතිය, මැතිවරණ සංස්කෘතිය විශේෂයෙන්ම වෙනස් කරන්නට පෙරගමන් කරුවන් හැටියට කටයුතු කිරීමේ අවශ්‍යතාවය මේ මොහොතේ අපි දකිනවා. සපිල්ලා හිටන හැම කෙනෙකුටම නීතියට අනුගතව, මැතිවරණ කොමිසමේ උපදෙස් වලට සහ ප්‍රමාණවලට අනුගතව සාමකාමීව තමන්ගේ නාමයෝජනා ලබා දෙන්න, විශේෂයෙන්ම පෙළපාලි ජනතාව ඒකරාශී කිරීම, තමන්ගේ බලය පෙන්වීම සඳහා කණ්ඩායම් කැඳවීම වැනි කාරණා මේ නාමයෝජනා ක්‍රියාවලියත් එක්ක සිදු කරන්න එපා. ඒ කාලයත් ඔබට පුළුවන්. ඒ පිරිස් ඔබට ඔබේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඒ කාලය තුලත් යොදවීමේ හැකියාව තිබෙනවා. නාමයෝජනා ක්‍රියාවලිය 11 දහවල් 12 තමයි අවසන් වීමට නියමිතව තියෙන්නේ. අපි තව සැලකිය යුතු කාලයක් දේශපාලන පක්ෂවල ඉඩකඩ තිබෙනවා තමන්ගේ නාමයෝජනා ලැයිස්තු සකස් කරන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දින කීපය තුළ සන්ධානගත වෙන දේශපාලන පක්ෂ සන්ධානගත වෙලා වෙන වෙනම තරඟ කරන පක්ෂ වෙන වෙනම ඒ තීන්දුව අරගෙන තමන්ගේ නාමයෝජනා පත්‍ර විධිමත්
සම්පූර්ණ කරලා ඒ අදාළ තේරීම් බාර නිලධාරීන්ට බාර දෙන්නට ක්‍රියා කරයි කියලා. දැන් ජනාධිපතිවරණය 18 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 වෙනිදා කියන්නේ ප්‍රචාර කටයුතු නැවතුණා. ඊට පස්සේ කිසිම දෙයක් බෑනේ, පෝස්ටර් කාර්යාල මුකුත් බෑ. මේ මහමැතිවරණයේ නීතිය දැඩි වෙන්න ඕනද කොහොමද? ඔව්, සෑම මැතිවරණයකදීම නිහඬ කාල සීමාව කියන එක අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි නීතිය. ඒ නිසා පැය 48කට පෙරාතුව තමන්ගේ මැතිවරණ ව්‍යාපාර මැතිවරණ ප්‍රචාරණ කටයුතු නැවැත්වීම කළ යුතු වෙනවා. අපි දැක්ක ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය පාවිච්චි කළ මේ කටයුතු බරපතල විදිහට මේ නිහඬ කාල සීමාව තුලත් සිදු කළා. නමුත් අපි විශ්වාස කරනවා, අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ වැරැද්දත් අවම කරගන්නට අපේ රටේ පාර්ලිමේන්තුවට නීති සම්පාදන ආයතනයට තරඟ කරන අය ඒ දැන්ට තියෙන නීති ආරක්ෂා වෙන ආකාරයට කටයුතු කරයි කියලා. දැන් මේ කුසිකර්ම ලේකම්වරයා ඊ කිව්ව පොහොර සහනාධාරය දෙන්න පුළුවන් කියලා. දැන් මැතිවරණ කොමිසමෙන් කිව්වෙත් ඊ වෙනකම්ම බෑ, ඒක නීතියට අනුව කියලා. දැන් මොකද්ද දැන් වෙලා තියෙන්නේ එතන ඇත්තටම? ඔව්, මම හිතන්නේ මැතිවරණ කොමිසම සභාව කිව්වෙත් ජනාධිපතිවරණය මොහොත් වෙලාවේ අපි හැමෝගෙම ස්ථාවරයේ උනේ මැතිවරණ නීතියට අනුව මේ බඩු බෙදා හැරීම සුබසාධන ක්‍රියාවලීන් නොකළ යුතු වෙනවා. ඒ මොහොතේ මැතිවරණ ඉලක්ක කරගෙන සැලසුම් කරපු කාරණා නවත්තන්නට ක්‍රියා කළා. මේ වෙනකොට දේශපාලන බලේ මාරු වෙලා තිබෙනවා. ඒ වගේම සමහර කාරණා තිබෙනවා ඒ මොහොතේ ඒවා ක්‍රියාත්මක නොකළොත් ඒ හරහා මේ රටේ ජනතාවට පුරවැසියාට බරපතල අපහසුතා ඇතිවන කාරණා. සමහිතන සෞඛ්‍ය, අධ්‍යාපනයේ, කෘෂිකාර්මාන්තයේ වැනි කාරණාවලදී විශේෂ අවධානයක් යොමු කරන්නට වෙනවා. ඒ වගේම අපිට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නේ තමයි ජනාධිපතිවරණය අවසන් වුණාම පාර්ලිමේන්තු මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වුණ ගමන්ම පළාත් පාලන මැතිවරණය වෙනවා. ඒකට මාස 5ක් 6ක් මේ ක්‍රියාවලිය නවත්තන්න පුළුවන්ද කියලා. මෙතන මේ නීති සම්පාදන ක්‍රියාවලියෙත්, ඒ වගේම නීති ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිසමේ බලපෑමෙත් සහ නිරීක්ෂණ සංවිධාන හැටියට අපිත් මේවා අවධාරණය කරන්නේ. මේ කාලය තුළ රාජ්‍ය බලය හෝ රාජ්‍ය සම්පත් ඒ බලයේ ඉන්න දේශපාලන පක්ෂයට වාසහගත වෙන ආකාරයට හැසිරවීම නොකළ යුතුයි කියන කාරණේ. ඒක තමයි මේක මේ මේ සියලු නීතීන් පිටිපස්සේ තියෙන්නේ. අරමුණ වෙන්නේ ඒ රාජ්‍ය බලය බලයේ ඉන්න දේශපාලන පක්ෂය තරඟ කරනවා නම් උන්ට වාසහගත නොවන ආකාරයට සිදු නොවිය යුතුයි කියන කාරණේ. නමුත් ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට ගන්නට වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ මොහොතේ මේ ගොවියාට මේ පොහොර ලබා දීම, මොකද කෘෂිකර්මාන්තය මත තමයි අපේ බත සකස් වෙන්නේ. ඒ නිසා මේ මොහොතේ කෘෂිකර්මාන්තය බලපතල බලපෑමක් එළ වෙන කාරණා සිදු වුණොත් ඒක දීර්ඝකාලීනව රට බලපෑමක් එළ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒ පොහොර සහන ආධාරය ලබා දීම පිළිබඳව මම හිතන්නේ මැතිවරණ කොමිසමත් මේ වෙනකොට ඔවුන් ඉඩ දීලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අපේ ස්ථාවරය වෙන්නේ ඒ සහනාධාරය ලබා දීම කළ යුතු වෙනවා. හැබැයි මේවා දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරන්නට බලේ නාණ්ඩුවට ඒකේ අතිරේක වාසියක් ලබා ගන්නට කිසිවෙකු උත්සාහ නොකළ යුතුයි. මම හිතන්නේ මේ රටේ ජනතාව බුද්ධිමත් සහ රජයේක වගකීම සහන අවශ්‍ය වෙලාවට සහන ලබා දීම. හැබැයි ඒවා ජනතාවගේ මුදල් බදු මුදලින් තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා යම් කිසි කාල සීමාවක් ඇතුලේ සැලසුම් කළා තිබුණු සහ මේ ජනාධිපතිවරණය නිසා නවත්තලා තිබිච්ච සමහර කාරණා මේ මොහොතේ ඒවා ක්‍රියාත්මක නොකළොත් බරපතල බලපෑමක් එල්ල වෙනවා සමාජයට. එවැනි කාරණා සම්බන්ධයෙන් ඉඩකඩ ලබා දිය යුතු කියන ස්ථාවරය අපි ඉන්නවා. හැබැයි එකකින් කියන්නේ නැහැ නවත්තපු සියලුම වැඩසටහන් මේ කාලය තුළ ක්‍රියාත්මක කළ යුතුයි කියලා. යම් කිසි සමාජයක ඍජු බලපෑමක් එල්ල වෙන කාරණා සම්බන්ධයෙන් ඒ ලිහිල් භාවය තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒක වශයෙන් තියෙන මේ දැන් ජනාධිපතිවරණයට වගේ නේ මහමැතිවරණේ ඊට වඩා ලොකු මේකක් තියෙන්නේ. දැන් විදේශ කියන්නේ කොහමද? ගිය වරට වඩා මේ පාර වැඩි වෙනවද කොහොමද? ඔව්, ඒ ගැන තවමත් කියන්නට අපහසුයි. නමුත් අපිට පැෆල් සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර ජාලය තමයි ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය. ඒ අය 30ක කණ්ඩායමක් එන්නට මේ වෙනකොට මූලික කටයුතු සූදානම් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා නාම යෝජනා අවසන් වෙන සතිය වෙනකොට ඔවුන්ගෙන් යම් පිරිසක් මේ නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.